ප්‍රශ්න දිනවලද? බත් කෑම තහනම්. මේවා ලියපු නැතුණාට කරපු දේවල්. මේ අයියලාට පුළුවන් මේ රටේ ජනතාව දවස් දෙක නෙමෙයි ඒකත් වේල් ගානත් වැඩි කරලා වැඩේ දෙන්න පුළුවන්. එතකොට ඔන්න අධිකාරණ මේක ගියම නෑ මේම නීතියක් ගේන්න බෑ. රටේ නීතිය තියෙන්නේ මිනිස්සුන්ට එහෙම එහෙම අසාධාරණ නීති හදන්න බෑ පාර්ලිමේන්තුවේ බලයක් තිබුණාට. ඉතින් අන්න ඒක කියන්න අධිකරණයේ ඉන්නේ. ඉතින් අධිකරණයේ ආව තීන්දු මේ කරන වැඩේ වැරදි මොකද නවත්තන්නේ කියලා කිව්වට දැන් පහින් ගහලා තිනවා අධිකරණයට. ශ්‍රේෂ්ඨ අධිකරණය මේක මේ රටේ තියෙන ඉහළම ආයතනය අධිකරණය. කවුරුත් ගරු කරන එක. ඒක පාර්ලිමේන්තුවෙන්ම බල්ලට දාලා තිනවා. පාර්ලිමේන්තුවේ ඉහළම තැනට අධිකරණයේ ඉහළම තැනට බල්ලට දැම්මනම් ඒ විදිහට නම් සලකන්නේ අනිත් මිනිස්සු මැරයෝ දාමරිකයෝ අනිත් උසාවි වලට සලකන්නේ කොහොමද ඊළඟට හොඳ ආදර්ශයක්ද දීලා තියෙන්නේ හොඳ දේවල් දැන් නැති වෙගෙන නැති වෙගෙන යන දැන් කියනවා සමහරු හරි දුකයි හරි දුකෙන් කියනවා දැන් අනේ ඉස්සර වගේ නෙමෙයි ගමේ මිනිස්සු එකට එකට උදව් කරන්නේ නැහැ නම් මේකේ කියලා තියෙන්නේ මේ දැන් ඉරලා තියෙනවනේ ක්‍රමයක් විරුද්ධ ආර්ථිකය කියලා බෙල්ල පාගගෙන අනිත් එකාගේ උඹ හිටපන් සල්ලි හොයපන් බල්ලු මරලා හරි කමක් නැහැ සල්ලි හොයපන් ඒක තමයි ජේ.ආර්. ජයවර්ධනේ ගිනව ක්‍රමය ජේ.ආර්. ජයවර්ධනේ ගිනව ක්‍රමය එක මේ ජේ.ආර්. ජයවර්ධනගේ මම දන්නේ මොකක්ද යාට කියන්නේ කියලා අවතාරයද මොකක්ද කියලා ජේ.ආර්. ජයවර්ධනගේ ගෝලයා වෙච්ච මහින්ද රාජපක්ෂත් දැන් ඒ ටිකම කරනවා ඊට වඩා තවත් නරකට ඉතින් ඕක කරන්න වෙන මොකක්වත් නැහැ දැන් ඉතින් අපි මොකද්ද කරන්නේ අපි මේ දෙකළු මේක මාරු කර කර මේකෙම කරක් ගහ ඉන්නවද හොඳයිද හොඳයිද දැන් සමහර දුක එන්නේ අනේ මේ රණදීප ක්‍රොන්සිංහත් එක මේ අපේ පක්ෂය හදාගන්න බෑ කියලා මොනව කරන්නද ඒක හදාගන්න මේ මහින්ද රාජපක්ෂ කරනවට වඩා අලුත් දෙයක් කරන්නද නෑ මොකක්වත් නෑ අලුත් දෙයක් මහින්ද රාජපක්ෂ කරන්නේ රණදීප වික්‍රමසිංහ කරපු දේම තමයි ඒක නිසානේ මහින්ද රාජපක්ෂත් එක්ක එකට ඉන්නේ යා හරි ලස්සනට මොකේද විරුද්ධලා තියෙන්නේ දැන් දෝෂාභියෝගෙදී මේ දැන් කියන විරුද්ධයි කියලා ඒ වුණාට මුලින්ම එකට එකට හිටියේ මොන රටේ ටිකක් විරුද්ධ මේ ජනතා මිතුරන් කෑ ගහලා නීතිජි මාතුරු කෑ ගහලා කෑ ගහලා කෑ ගහලා විරුද්ධ මෙන්න මේ නරක නරක විදියට උසාවියට සලකන්නේ නැනවයි කියලා කිව්වන් අන්න එයත් වැඩේ ඉවරනාට පස්සේ අර අස්සය පැනලා ගියාට පස්සේ දොරවහනවයි කියලා තිනවනේ ඉස් ස්ථාවේ ඒ වගේ වැඩ කියා කරන්නේ රට යන විදියට මේ හැරෙන විදියට පොඩ්ඩක් කියන මොකක් හරි. ඉතින් එහෙම දේශපාලනය කරන්න බෑ. කරන්න ඕනෙත් නෑ. මොකද කරන්න ඕනේ නැත්තේ? එයාට ඕනේ දේ තමයි. මහින්ද රාජපක්ෂ කරන්නේ. එයාගේ සල්ලි මඩ ඉස්සරහට මොකක්වත් උනාද? රණිල් කොමසිගේ කියන මට. එයා හොඳ ධනපතියෙක්. ඒ ධනය එහෙම තියාගෙන තිනෝ ඊට වඩා වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ඉතින් මේක මේ පන්තියේ ප්‍රශ්නයක් තියෙනවා. පන්ති ප්‍රශ්නයක් මේ තියෙනවා. දැන් අධිකරණයේ අධිකරණය ගැන අපි අපිට තියෙන ප්‍රශ්නයක් මොකක්ද තියෙන ප්‍රශ්නේ දැන් ඔය අධිකරණයේ මේ නීතිය ගැන අපි කතා කරා මේ නීතිය තියාගන්න මේක නීතිය බාදු කරන්න එපා කියලා ඒ අපි මේ අධිකරණයට මේ නීතියට ආදරය නිසා නෙමෙයි රටක් ගෙනියන්න නීතියක් ඕනේ හොඳ නීතිය නම් මොකද්ද හොඳ නීතිය වෙන්නේ යුක්තියයි නීතියයි දෙක එකතු වුණාම ඒක නිසා තමයි අපි युक्ति राज्य करें युक्ति देश कथा करीति वितरण नीति युक्ति दैन नीति युक्ति मे अधिकार मे तीन नीति आटते मेके युक्ति तीन का नीति तीन का मट की कोई कोटिपति अद उसावियट गी वरदी कार्यवल हिरे गिये कोटिपति हेमोम हों महत्द ධනපති උකම ධනපතිද නෑනේ කෝටි ගණන් හොරකම් කරනවානේ කොහෙන් හරි හොයාගෙන 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 ගියාම කොතන හරි හොරකම් කරපු මිනිහෙක් තමයි කෝටිපති වෙලා තින්නේ එයා නෙමෙයි වෙන්න පුළුවන් එයාගේ තාත්තා තාත්තත් නෙමෙයි වෙන්න පුළුවන් මුත්තා මුත්තා වෙන්න පුළුවන් හොයාගෙන යන ඉතිහාසෙ නැත්තම් මේ කවුරුවත් කවුරුවත් ගෙනාවද එනකොට උපදිනකොට නෑ ගෙනියනවද උපදිනකොට ඒත් නෑ එහෙනම් එක කටයකට වැඩි උනේ කොහොමද මේ ඔක්කොම කවුරු පොදුවේ භුක්ති විඳින්ද කැලේ භුක්ති විඳින්ද පොදුවේ මේ සියලු සම්පත් භුක්ති විඳින්ද පොදුවේ ඒ එක කාලයක් ඊට පස්සේ තමයි මේ එක එක කෙනා ගොඩ ගහගන්නේ ගොඩ ගහගන්නේ කොහොමද හොරකම් කරලා ගොඩ ගහගන්නේ
අනිත්‍යයේ දේ තමයි තියාගෙන. ඉතින් මේක හොරබඩු කතන්දරයක් මේ තියෙන්නේ. පෞද්ගල දේපල කියන්නේ. ඉතින් ඕකත් එක්ක යුක්තිය එකට යන්නේ නැහැ. ඒක නිසා තමයි මේ අපි ඉල්ලන්නේ අධිකරණයේ යුක්තිය ඉෂ්ට කරන්න. යුක්තිය ඉෂ්ට කරන්න බෑ මේ අධිකරණයට. මොකද? පොල් ගෙඩිය හොරකම් කරපු මිනිහා හිරේ යනවා. කෝටියක් හොරකම් කරපු එකා টොප් එකට ඉන්නවා. එළියේ. හරිද? යුක්තිය ඉෂ්ට වෙලාද? නෑ. ඔන්න ওই જાතිය යුක්තිය තමයි මේක ඉෂ්ට වෙන්නේ. එන්නේ ඒකේ සාධාරණත්වය. උසාවිය සාධාරණත්වය ඒකයි. ඉතින් මේක තමයි තියෙන தත්ත්වය. ඉතින් ඒක නිසා ඒක වෙනස් කරන්න ඕනේ. ඒකත් වෙනස් කරන්න ඕනේ අයිතිත් වෙනස් කරන්න ඕනේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනේ පුළුවන් මොකද මේ අපි අලුතෙන් මේ රටේ කරන්න යනවන්නේ මේවා කරපු රටවල් තියෙනවා කරලා පෙන්නලා තියෙනවා කරාට පස්සේ තියෙන විදියත් පේනවා ඒ ඔක්කොම පේනවා එහෙනම් ඉතින් මේක කරගන්න ඇතියෙන්නේ ඕක නිකන් කාටවත් කිව්වට කොහෙන්වත් පහල වෙන්නේ නැහැ උඩින් වැටෙන්නේ නැහැ දිව්‍ය ලෝකෙන් පහල වෙන්නේ නැහැ අපි ඉස්සෙල්ලා කිව්වා වගේම දිව්‍ය ලෝකේ දිව්‍යයන් වහන්සේලාත් අපි පින් දෙන්න ඕනේ මිනිස්සු පින් දෙන්න ඕනේ ඒක නිසා දෙවියෝ දෙන්නෙත් නෑ මේක අපිම කරගන්න ඕනේ අපි විශාල පිරිසක් ඉන්නවා ධනපතිව නොවන ධනපති බොහොම ටික දෙනා ඉන්නේ ඒගොල්ලන්ට අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දේවල් කාගෙන ඉන්න කියලා කියමු අපේ ඒවා කන්න එන්නේ නැතුව අපි මේක ඊට වඩා වෙනස් සාධාරණ ක්‍රමයකට ගෙනියමු ඉතින් ඒ ක්‍රමය ගෙනියන්න සියලු දෙනාගේ සම්මාදම ඕනේ සියලු දෙනාගේ දායකත්වය ඕනේ සියලු දෙනාගේ වැඩක් වැඩි දෙනාගේ වැඩක් මේ ඇයි වැඩි දෙනා ධනපතිය නෙමෙයි වැඩි දෙනා ධනපතිය නොවන අය. එහෙනම් අපි කාටත් මේ සම්පත් සියල්ල සාධාරණ බෙදී යන ක්‍රමයක් ඕනේ. ඒකට ඕනේ වචනයක් කියන්න සමාජවාදය කියනවා නම් වැඩිය හොඳයි. ඈ සම සමාජය කියනවා නම් වැඩිය හොඳයි. අර පක්ෂ දන්නේ නෙමෙයි. ඉතින් ඔන්න අපි කිව්වා කතන්දරේ දැන් අපි කිව්වා මේ ප්‍රශ්න දිනන නම් අහන්න කියලා අපෙන්. ඉතින් මෙන්න මේ සඳහා මේක මේ කනපිට හරවලා තියෙන සමාජයක්. වැරදි සමාජයක් මේ තියෙන්නේ. කනපිට හරවලා තියෙන කියන්නේ ඒක. සාධාරණත්වයේ රජලා නැති එකක්. අසාධාරණත්වයේ රජෙත් එකක්. ඒක නිසා මේකට සාධාරණත්වය ගේන්න ඕනේ. කනපිට හැරිච්ච සමාජය හරිපිට හරවන්න ඕනේ. ඒක හරවන්න ඕනේ මිනිස්සු. ඒක හරවන්න මිනිස්සුන්ට නායකත්වයක් ඕනේ. ඒ කියන්නේ පක්ෂයක් මිනිහෙක් නෙමෙයි. පක්ෂයක් ඕනේ. ඒ පක්ෂය වැඩිමහත් කරන්න ඕනේ, ලොකු කරන්න ඕනේ, මහත් කරන්න ඕනේ. ඒ සඳහා කවුරුත් වෙහෙසෙන්න ඕනේ එකතු වෙන්න ඕනේ දැනුම හදා ගන්න ඕනේ දැනුමක් ලබා ගන්න ඕනේ මේ රටේ වෙන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ඕනේ ඒ දැනුම ලබාගෙන සංවිධානය වෙන්න ඕනේ සංවිධානය වෙන්නේ නැතුව මොකවත් කරන්න බෑ දැන් මේ ගම්වල තියෙනෝනේ මරණාධාර සමිතිය මරණේ කරන්නවත් බෑනේ සංවිධානය වෙන්න තෙතෙන්ට ගිහිලා තිනවා එතෙන්ට එක ගිහිලා තිනවා මේ රට වෙනස් කරන එකතු වෙන්නේ රට වෙනස් කරන සංවිධානය හදන්නේ ඒකට පස්සර යනවා මලාට පස්සේ වලලන්න විතර සංවිධානය හොඳයි ඒකත්. ඒක විතරක් නෙමෙයි. ඉපදුණු මිනිහව දිගට පවත්වන්න, මරණය දක්වා පවත්වන්න මිනිස්සෙක් හැටියට. ඒකට සංවිධානයක් හදාගන්න. දැන් අන්න ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ස්තුතියි. අහගෙන හිටියට මෙච්චරලා. බොහොම ස්තුතියි.